ගරුතර මහා සංඝරත්නයෙන්ද එවගේම පියතුමන්ගෙන්ද කන්‍යා ස්වරගෙන්ද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගෙන්ද ඒ වගේම ජාතික ජන බලවේගයේ විධායක සභිකෙන් සියලු දෙනාගෙන්ද පැමිණ සිටින ආරාධිත අමුත්තන්ගෙන්ද අද මෙම ජායල රැලියට එකතු වෙලා ඉන්න ආදරණීය දෙමාපියන්ගෙන්ද සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. ඇත්තටම මේ කතා කරන්න නම් ගොඩක් දේවල් හිතුණත් මම හිතන්නේ හිතට කියාගන්නත් බැරි තරම් සතුටක් තියෙනවා. මොකද මේ ඉන්න ඔළු ටික දැක්කහම මාන සතුටක් ඇති වුණා. මොකද අද මම මෙතනට ඇවිල්ලා ඉන්නෙත් ඔයාලා වගේම උතන ඔය ඉන්න ඕන තැන තමයි මමත් ඉන්නේ. මම අද මෙතනට ආවට මොකද මම ක්‍රීඩකෙක් හැටියට මේ ලංකාව ජාත්‍යන්තරයට අරන් ගියා. ගිහිලා ලංකාවේ අපේ සිංහ කොඩිය උඩට මෙස්සුවා. අපේ ලංකාවට ගෞරවයක් ගෙනාවා. හැබැයි අද අපිට ඒ ගෞරවය කෙසේ වෙතත් අපිට මේ මහ පොළවේ පය ගහලා ජීවත් වෙන්නවත් බැරි තරමට අද අපේ රට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම දකින්න දෙයක් ගොඩක් වෙලාවට හිතයි. මොකද ගොඩක් වෙලාවට දේශපාලන වේදිකාවල අපේ කලාකරුවෝ ක්‍රීඩිකයෝ නැග්ගහම කියන්නේ ඒ පක්ෂයට කඩේ යනවා කියලා. ගොඩක් වෙලාවට ওই කතාව තමයි කියන්නේ. ඉතින් ඇත්තට මමත් බොහොම ආසාවෙන් ගෞරවයෙන් තමයි ජාතික ජන බලවේගයට කඩේ යන්නේ. මම හරිම කැමැත්තෙන්. මොකද ජාතික ජන බලවේගය කියන්නේ අද මේ රටේ ඇතර අපි කතා කළ කියන්නේ අපි හැමෝම දන්නවා අද මේ රටේ මොකද වෙලා තියෙන්නේ කියලා. ආර්ථිකමය, සංස්කෘතිමය, සමාජීය වශයෙන් අපි අද කොතනද ඉන්නේ කියන එක අපි හැමෝම අද දන්නවා. මම හිතන්නේ ඒක නිසා අද අපිට තනිතනුවම හරි අපේ මේ රට නිවැරදි දිශානතියකට යොමු කරගන්න මාලිමාවත් එක්ක මාලිමාව හරවගෙන යන්න අපිට වැඩ කරන්න වෙලා තියෙනවා. මොකද අපේ ඉදිරි පරම්පරාව ඉදිරි දරුවන් වෙනුවෙන් අපිට මේ දෙක කරන්නම වෙලා තියෙනවා. අනිවාර්යෙන් අපි මේ දෙක කළ යුතුම වෙනවා. ඒකට හොඳම තැන තමයි ජාතික ජන බලවේගය. මොකද මේ ජාතික ජන බලවේගයේ ඉන්න සියලුම දෙනා සහ ඔබ සියලුම දෙනා මං හිතනවා කිසිම දෙයක් බලාපොරොත්තුෙන් මෙතනට ආපු කෙනෙක් නෙවෙයි. අපේ කතිකයෝ කතා කරා වගේ කිසිම දෙයකට වැලි පර්මිට් එකක් බාර් පර්මිට් එකක් මම හිතන්නේ ඊළඟට මේ ප්‍රාදේශීය සභාවට පස්සේ එතනින් එන ගමේ පාර හදන්න කොන්ත්‍රාත් එකක් ගන්න එහෙම බලාපොරොත්තු නැහැ මේ කාගේවත්. මම හිතනවා එහෙම තියාගන්නත් එපා කියලා මං කියනවා. මොකද අපි මේ රට හදමු ඔක්කොම එකතු වෙලා ඒක කරන්න පුළුවන් අපිට. ඒ වගේම මෙතනම හිතන්නේ වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව ඉන්නවා. ගිය සතියේ අඟහරුවාද බ්‍රහස්පතින්දා දවසේ ගම්පා දිස්ත්‍රික්කයේ ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෙක් හම් වෙන්න යන මට අවස්ථාව ලැබුණා. මම හිතන්නේ එතුමා කිව්වෙත් අපිට සල්ලි තියෙනවා, අපිට ඕන තරම් සැප සම්පත් තියෙනවා. හැබැයි අපේ රටේ මිනිස්සු ඉන්නේ කොතනද? මිනිස්සු ගොඩක් දුක්ඛිත තත්ත්වයක ඉන්නේ. ඒ හැමෝමත් උඩට ඇවිල්ලා අපි වගේ සතුටින් කාලා බෙලින්නවා දකින්න තමයි අපිට ඕනේ කියලා කිව්වා. ඊට අමතරව කිව්ව දෙයක් තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් එක්ක අපිත් පාරට බහැලා අපිත් එනවා වැඩ කරන්න ඔයාලත් එක්ක එකතු වෙලා කිව්වා. මම හිතන්නේ ඒ ශක්තිය අපිට තියෙනවා. ජාතික ජන බලවේගයේ විශේෂයෙන් මේ හැකියාව තියෙනවා. අපි මේ සියලු දෙනාම එකතු වෙලා පාරට බහැලා අපේ රට ගොඩ නගන්න අපිට මේ හැකියාව අපි හදාගමු කියන ඒ ඉල්ලීමත් මම ඔබතුමන් ළඟින් කරනවා. ඒ වගේම දැන් මම හිතන්නේ අපේ මේ ප්‍රාදේශීය මැතිවරණය කොයි වගේ තැනක තියෙනවද කියලා හරියට කියන්න මම දන්නේ නැහැ. මම හිතන්නේ අපේ අනුර කුමාර සහෝදරයා පැහැදිලි කරයි. අපිට ඒත් එක්කම ඉස්සරහට එන ජනාධිපතිවරණය, මහමැතිවරණය මේ සියලු දේකට මම හිතන්නේ තව කාලයක් තියෙනවා. මම හිතනවා මේ කාලේ ඉතා වැදගත්. මොකද අපි මේ දැන් රැල්ලක් විදිහට අපි ඔක්කොම එකතු වෙලා ඉන්න වෙලාවක අපි අදිටන් කරගමු ජනාධිපතිවරණය දක්වා අපි මේ සියලු දෙනාම එකතු වෙලා
එක මිතක් වගේ ඉමු කියලා මොකද එහෙම අපි ඉන්න ඕනේ ඒකට මම පුංචි උදාහරණයක් කියන්නම් මගෙන්ම අපි කියන්නේ ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරන්න යම්කිසි ඉලක්කයක් අපි හදා ගන්නවා අවුරුදු 4ක ඉලක්කයක් 4ක හෝ 8ක 6ක ඒ වගේ හැබැයි මේ කාලය තුල අපි දිනපතාම උදේ හවස පුහුණුවීම් කරනවා අවුරුදු 4ක් තිස්සේ අපි ජයග්‍රහණය ලබන්නේ තව ඉස්සරහට අවුරුදු 4කට තමයි අපි ජයග්‍රහණය අපේ පදක්කම අපි කරට දාගත්තේ. ඉතින් එහෙම කැපකිරීමක් කරන්න පුළුවන් නම් තනි මට මේ අපි හැමෝම එකතු වෙලා ඒ දේ මං හිතන්නේ හරි බොහොම පහසුවෙන් කරන්න පුළුවන් කියලා මං විශ්වාස කරනවා. අපි යන්න එතනට ලෑස්ති වෙමු. කිසිම වෙලාවක ඡන්දය තිබ්බා හෝ නොතිබ්බා හෝ කිසිම කෙනෙක් පසුබට වෙන්න එපා, අධෛර්යමත් වෙන්න එපා. අපි හැමෝම ජාතික ජනබලවේ කියන ඒ තැන එතන ඉඳගෙන අපි තව තවත් දිගින් දිගටම අපේ ව්‍යාපාරය අපි ඉදිරියට කරගෙන යමු. ඒ තුලින් අපි අපේ ජයග්‍රහණය විජයග්‍රහණය බවට පත් කරගමු කියන ඉල්ලීමත් කරමින් මම ඔබ සියලු දෙනාගෙන් සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි.